ලංකාව හඳුන්වන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. නමුත් හෙට ඉඳන් මේ විවෘත වන නෙළුම් කුණ නිසා ලෝක සිතියමේ ශ්‍රී ලංකාව මුද්‍රාගත වන්නේ දකුණු ආසියාවේ උසම කුළුණට හිමිකම් කියන රට විදිහට. ශ්‍රී ලංකාවගේ රටකින් මේ වගේ දැවන්ත නිර්මාණයක් ඉදිරිපීම පිළිබඳව රටක් විදිහට අප ආඩම්බර විය යුතුයි. මේ හෙට විවෘත වන නෙළුම් කුළුණ ගැන අයිටින් අප තබන සටහනක්. මීටර 350ක් උස මෙම කුළුණේ ඉදිකිරීම සඳහා වැයකින්දු මුදල ඇමරිකා ඩොලර් මිලියන 104.5ක්. කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ හෙක්ටයාර 3.6ක භූමි ප්‍රදේශයකයි ව්‍යාපෘතිය නිම කර ඇත්තේ. නෙළුම් කුළුණ ප්‍රංශයේ අයිෆල් කුළුණට වඩා මීටර 50ක් උසකින් යුක්තයි. චීන එක්සිම් බැංකුව ඒ සඳහා අරමුදල් සපයා තිබෙනවා. නෙළුම් කුළුණේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2012 වසරේදී. සන්නිවේදන තාක්ෂණික අවස්ථා සුපිරි අවන්හල් මෙන්ම සුපිරි වෙළඳසල්ද මෙම කුළුණට ඇතුළත්. නව කුළුණ ජනතා අයිතියට පත් කිරීමත් සමග සංචාරක ක්ෂේත්‍රයටද නව මානයක් එක්කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. නරඹුම් මැතිරියක් අධි සුඛෝපභෝගී කාමර සහිත හෝටල්, විදුලි සෝපාන සහ කැරකින භෝජනාගාර සහිත නෙළුම් කුළුණ තුළ අමුත්තන් දහසකට පමණ සහභාගී වීමට හැකි ශාලාවක්ද නිර්මාණය කර තිබෙනවා. කොළඹට නව සංකේතයක් වශයෙන් හඳුරන කොළඹ නෙළුම් කුළුණ බිම් මහලේ මහල් තුනකින් සමන්විත සම්පූර්ණ සංකීර්ණයක් තියෙනවා. කැරකෙන අවන්හලක් එහෙම නැත්නම් රිවෝල්වින් රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ වගේම බැංකට් හෝල්ස් දෙකක් තියෙනවා. ලක්ෂරි රූම්ස් හයක් තියෙනවා. ඇත්තටම මෙහි මුදුන, ඒ කියන්නේ අපි කියනවා ටවර් මාස්ට් එක, බහුවිධ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් විදිහට, විශේෂයෙන්ම බස්නාහිර පළාත ආවරණය වන ලෙස සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන් ඉතිරි නුදුරු අනාගතයේදීම. මෙහි ඇස්තමේන්තුගත මුල් වියදම ඇමරිකන් ඩොලර් මිලියන 104.5යි. හෙට අපි මේක ජනතා අයිතියට පවරනවා. විශේෂම මෙහි තියෙනවා නැරඹුම් මැදිරියක් මීටර 244ක් උසින් සම්පූර්ණ කොළඹ අවට සිරිය ඕනම ජනතාවට ඇවිල්ලා මෙතන බලා ගන්න පුළුවන්. එය අපි දවස් කීපයක් ඇතුළත ජනතාවට විවෘත කරනවා. මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපානය ඇත්තේ නෙළුම් කුළුණේ. අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් වන මෙහි එක් මහලක සිට තවත් මහලකට යා හැක්කේ ස්වන් අවසර ක්‍රමවේදයක් යටතේ. ශ්‍රී ලංකා සහ චීන ඉංජිනේරුවන්ගේ බුද්ධිමය දායකත්වය මත මේ ඉදි කෙරුණා. ඒ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ පූර්ණ මෙහෙවීම යටතේ. කුළුණේ පළමු සහ දෙවන මහල් ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතයි. රූපවාහිනී සේවා 50කට, ගුවන් විදුලි සේවා 50කට සහ විදුලි සංදේශන ආයතන 20කට සිය උපාංග සවිකිරීමටද මෙහි අවස්ථාව සැපයෙනවා. මේ අනුව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති ඇන්ටනා සංඛ්‍යාව අවම කිරීමට හැකිවන බවයි විදුලි සංදේශ කොමිසම් සභාව සඳහන් කරන්නේ. සියලු සම්ප්‍රේෂක ආයතනවලට ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව එකවර විකාශය කිරීමේ හැකියාවද මෙයින් සැලසෙනවා. මෙම කුළුණ ඉදිකිරීමේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය යටතේ අවශ්‍ය කරන සම්ප්‍රේෂණය ඇති කිරීම සඳහා. ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම මූලික අඩිතාලම හැටියට අවශ්‍ය වන්නේ මේ වගේ උස එක මධ්‍යස්ථානයක්. දැන් ඒක ඉදි වෙලා තියෙනවා. අපිට දැන් හෙට දවස් ඉඳලා පටන් ගන්න පුළුවන් ලංකාව ඩිජිටලයිස් කරන ප්‍රොජෙක්ට් එක. ඒ අනුව සියලුම දෙනාටම ඩිජිටල් තාක්ෂණයෙන් යුතු රූපවාහිනී සහ රේඩියෝ ඒ තාක්ෂණය ලබා ගන්න පුළුවන් වෙනවා. මම ටවර් හවුස් එක හදද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙලා තියෙනවා සියලුම කොටස් ෆයර් ප්‍රූෆින්. ඒ කියන්නේ පැය කහමාරක් දෙකක් යනතුරු ගින්නකට අහු නොවන ආකාරයට තමයි හදලා තින්නේ. අපි උදාහරණයක් මේ බැංකට් හෝල් එකේ ගිනි ගත්තොත් මේ ස්ට්‍රක්චර් එක ගිනි ගන්න නැහැ. ඒතොර ස්ට්‍රක්චර් එක නිර්පද්‍රිතව තියෙනවා කට්ටිය පල්ලෙහාට එකයි යනකම්. නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස තීම් පාක් නමින් විනෝදාස්වාදයේ සපයන අලංකාර උද්‍යානයක් ද ඉදිකිරීමට නියමිතයි. රථවාහන 2000ක් ගාල් කළ හැකි රථගාලක්, සාපු සංකීර්ණයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, පීරුම් තටාකයක් හා සිනමා ශාලාවක් එහි ඉදිකරනවා. ශ්‍රී ලංකා සන්නිවේදන ශේෂ්ත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් මෙම නෙළුම් කුළුණ හෙට දිනේදී ජනතාව සඳහා විවෘත වෙනවා. එවැකෙම මේ සංචාරක ශේෂ්ත්‍රයට සුබ සලකුණක් ලෙස සන්තුහන් කරන්නට පුළුවන්. දකුණු ආසියාවේ උසම කුළුණ නෙළුම් කුළුණේ සිට කොළඹ නගරයේ සිරි අසිරි විඳින්නට හෙට ඉඳන් ඔබට පුළුවන්. කෙනෙත් උමංග ලලිත් පුෂ්පකුමාර සමගින් මම තාරකා විජේවංශය ITN ප්‍රෝත්‍යාශය වෙනුවෙන්.